සවස 4 විනාඩි 7යි හදවතුනි ඔබ වෙළඳ සේවය සමග ඔබ දන්නවා සවස 4 ඉඳන් 5 වෙනකන් සජීව විකාශය මේ වෙන විට සියලු සූදානම් කරලා තියෙන මෙදිරියේ ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම මෙදිරියේ ඉන්නවා මම චතුරිකා ගලගෙදරකේ අද දවසේදී තව වෙනද වගේම විශේෂ කෙනෙක් මෙදිරියට කැඳවා ගත්තා මොකද ඔබ දන්නවා හැමදාම මේ මෙදිරියේදී අපි සජීව ලෙසින් කතා බහ කරන්නට ක්‍රීඩාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනෙක් අපි කැඳවා ගන්නවා කියලා. අන්න ඒ නිසා අද දවසේදී මේ දිනවල ක්‍රිකට් පිළිබඳව අපේ වැඩි උනන්දුවක් තියෙන දවසක්. මොකද කාලයක් කිව්වත් හරි අද දවසත් ඒ වගේමයි. මොකද ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසාම ක්‍රිකට් ගැන කතා කරන නිසාමත් ඒ වගේම ටිකක් මේ ඔහු කාර්ය බහුල කෙනෙක් හරි අමාරුයි හොයාගන්නත්. අන්න එහෙම කෙනෙක් මෙදිරියට කැඳවා ගත්තා මම ඔහු ගැන මෙහෙම සඳහන් කරන්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉතාම දක්ෂ වේග පන්දු යවන්නෙක් ඔහු ටෙස් සහ එක් දින තරඟ යන දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ඉතා නිවැරදි වේග පන්දු යැවීමේ තාක්ෂණයක් ප්‍රදර්ශනය කරපු ක්‍රීඩකයෙක් විදිහට ඔහු හඳුන්වන්න පුළුවන් ඔහු දැනට බංග්ලාදේශ කණ්ඩායමේ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙක් වගේම හයි පර්ෆෝමන්ස් කෝච් විදිහට වැඩ කරනවා ඒ වගේම ඊට පෙර ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු විදිහට අපේ කණ්ඩායමේ වේග පන්දු බලෑණිය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වපු කෙනෙක් ඔබ ආදරය කරන ක්‍රීඩකයෙක් චම්පක රාමනායක ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ ආයුබෝවන් ඔබට ආයුබෝවන් චතුරික හොඳයි ඔව ආයුබෝවන් කියලා මෙදිරියට පිළිගන්නකොට හිතවතුනි මම ඔබට මුලින්ම සඳහන් කරන්නම් අපගේ දුරකථන අංක ඔබට පුළුවන් ඔහුත් සමග කතා බහ කරන්න 011126975 ඒ වගේම 011126954291 කියන දුරකථන අංක වලට කතා කළොත් ඔබට පුළුවන් චම්පක රාමනායක මහත්මයාත් එක්ක මේ වෙලාවේ සජීව ලෙසින් සම්බන්ධ වෙන්න. දැන් ආයුබෝවන් කියලා මේ වෙලාවේ පිළිගත්තාම දැන් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කියලා තමයි කතා බහ පටන් ගන්න වෙන්නේ. දැන් මං නිවාඩු ඇවිල්ලා හිටියේ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ කරලා මාස දෙකක් විතර ලංකාවේ ඉන්නවා. හැබැයි අතරතුර මේ LPL එක පුහුණුකරුවෙක් හැටියට කලම්බු ස්ටාර්ස් කියන කණ්ඩායමට සහභාගී වුණා. ඒක ඉවරුණා අපි අර දවසාන තරගේ එහෙම නැත්නම් සේම් ෆයිනල් එකෙන් එළියට ගියා. ඒකින්ද පොඩි වෙලාවක් හම්බුණා ඔබ සමග ඇවිල්ලා පොඩ්ඩක් ක්‍රිකට් ගැන කතා කරන්න. ඒ වගේ මුලින්ම ස්තුතිවන්ත වෙන ඔබට නිහතමානීව මගේ ඉල්ලීම පිළිගෙන අපේ වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණාට. මේ බොහෝ දෙනෙක්ට නැති දෙයක් තමයි නිහතමානීකම කියන්නේ. ඒත් ඔබතුමන්ට ඒක ඉතාමත් හොඳින් දෙනවා. බොහොම ස්තුතියි. දැන් කතා බහට ආවහම ඔබත් එක්ක දැනගන්න තියෙන කතා දේවල් ගොඩයි. ඉතින් එහෙම කියලා බැහැනේ කාල වේලාව ගත වෙලත් යන නිසා මම මුලින්ම ඔබෙන් අහන්න මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්න පටන් අරගෙන කොයි කාලෙද ඔය ක්‍රීඩාව ඔබේ ජීවිතයට එන්නේ? ඔව් මම හිතන්නේ අනිත් අය වගේම මමත් පොඩි කාලේ ඉඳන් මේ සිහින මැව ක්‍රීඩකයෙක්. නමුත් පාසල වෙනුවෙන් මට ක්‍රීඩා කරන්න හම්බුනේ නැහැ. මං අවුරුදු 16 වෙනවා. ඒක අවුරුදු 17න් පහළ කණ්ඩායම තමයි මුලින්ම මං මංගාල රිච්මන් විද්‍යාලයේ. නමුත් පොඩි කාලේ ඉඳන් මම ක්‍රීඩාව හොඳට දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරා. විශේෂයෙන්ම සෑල්ලු පන්දු වලින් මට නමුත් ඉස්කෝලේ මේ පාසලේ අවස්ථාව හම්බුනේ නැහැ. මං පාපන්දු ක්‍රීඩා වැඩියෙන් කරේ මුල් කාලේදී. ඊට පස්සෙ අවුරුදු 17න් පහළ මාව තෝරගත්තා කණ්ඩායමට. එදා තමයි මම පාසල වෙනුවෙන් පටන් ගත්තේ. අපි ඒ අවුරුද්දේම ලංකාවේ අවුරුදු 17න් පහළ ජයග්‍රහක කණ්ඩායම ලෙස අපිට ඒ ජයග්‍රහණය ලැබුණා. ඉතින් ඒක පළවෙනිම අවුරුද්දමයි ක්‍රිකට් වල. පස්සෙ නමුත් අර පුංචි කාලේ ඉඳන්ම මම මැච් බලනවා. ඉස්සර එංගලන්ත අපිට ටෙස්ට් වරම් හම්බෙලා නැහැ. ඒ කාලේ ඔය එංගලන්තේ කණ්ඩායම එනවා ලංකාවට ක්‍රීඩා කරන්න, විශේෂයෙන්ම ගාල්ල ක්‍රීඩාංගණය. ඉතින් මම ගාල්ලේ කොටුතාප්පුඩිය තමයි මැචස් බලන්නේ. ඒ සිහිනය තිබුණා. ඉතින් අර ක්‍රීඩා කරන්න ආසාව තිබුණා. ඉතින් පාසල වෙනුවෙන් ක්‍රීඩා කළා. ඊට පස්සේ මම අවුරුදු 19න් පහළ පාසල වෙනුවෙන් තව වසර දෙකක් ක්‍රීඩා කරලා බොහොම මේ අඩු කාලෙකින් තමයි මම ශ්‍රී ලංකා කණ්ඩායම එකේ අවුරුදු 17න් පහළ පටන් ගන්න. අවුරුදු 20 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. ඒ කියන්නේ මගේ අර ක්‍රිකට් දිවිය පටන් ගන්න
තියෙන ලෙදර් බෝල් වලට අවුරුදු 4ක් වගේ තමයි මම පාසල ඔක්කොම ඉවරලා යද්දි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජ්‍ය කර්මට වාසනාව ලැබුණා. එතකොට මේ ඉතාම කෙටි කාලයකින් ඔබ දැන් කියනවා අවුරුදු 16 දී රිච්මන්ඩ් විද්‍යාලයේ කණ්ඩායමට එකතු වෙලා ඔබ මේ අනගේ අවස්ථාවක් ලබා ගන්නවා. ඔය දකුණේ හයියද අවසානයේ ඉන්නේ. යාර මෙහෙමයි ජතරික අපි ඩ්‍රීම් එකක හිටියා. නමුත් ඒක අවස්ථාව හම්බුනෙන් පස්සේ ඊට පස්සේ අර මම හිත සමහර අය කම ඕන රීඩර් ට්‍රේන් කරනවා කියලා. ඒ වගේ අර වැඩි ට්‍රේනින්ග් කියන්නේ හැමදෙස්සම ඔළුවේ සිහිනය තිබුණ හින්දා ඒක වෙන්නේ නැති මට ඉක්මනට හම්බෙන්නත් ඇති අවුරුදු 20 දී මට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජ කරන්න ලැබුණා. ඉතින් මම ඇත්තට ලොකු වාසනාවක් මට. මොකද ඒ තරම් අඩු කාලෙකින් ක්‍රිකට් පටන්ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජකයන් ලැබුණේ මම හිතන්නේ මගේ තිර ධෛර්යයටම වෙන්න ඕනේ. ඔව් දැන් ඔබට මේ පාසල් කාලයට ගියම කොඩා කාලයට ගියම ඔබ කියනෝනේ පාපන්දු ක්‍රීඩාවට තමයි වැඩිපුර කාලයක් දුන්නේ කියලා. එතකොට දැන් අර අවුරුදු 16ක් වෙනකන් බලන් ඉන්න උනානේ. දුක හිතුනේ නැද්ද ඊට කලින් පාසල් ක්‍රිකට් කණ්ඩායමට? නෑ මම ක්‍රිකට් මම ගමේ මම හරි ප්‍රසිද්ධ ක්‍රිකට් වලට. අපි සෑල්ලු පන්දු වෙන හැමෝම ක්‍රීඩා කරන කාලේ ටූර්නමන්ට්ස් යනවා. මම තමයි ඉතින් අපේ ගාලේ කොටුවේ මම. ඒක හිටපු ඉතින් හැමෝම මාව ගැන තමයි දන්නේ. පිට කණ්ඩායම හිටන් දන්නව. නමුත් අවුරුදු මම 12න් පහල පාසල වෙනුවෙන් පොහුණුවීම් ගියා හැබැයි මට අවස්ථාව හම්බුනේ. ආය අවුරුදු 15 දී පොහුණුවීම් ගියා ඒත් අවස්ථාව හම්බුනේ. ඉතින් අවුරුදු 17න් පහල තමයි එක මේ ගුරු මහත්මයෙක් මාව දැකලා මට ඔහුගේ නම මතක් කරන්න ඕන මේ නිහාල් ගුණවර්ධන මහත්තයා අපේ පුහුණුකරු සහ මාස්ටර් ඉන්චාර්ජ් ටීම් එකට එයා තමයි මාව එකපාරට තෝරගත්තේ. මම උසයි මෙයාට ෆාස්ට් බෝල් කරන්න පුළුවන් මම ඒ කාලේ හැබැයි ඕල් රවුන්ඩර් හිට තමයි ක්‍රීඩා කරේ පාසල වෙන්නේ. ඉතින් අර මොකද උනේ ගෙදර තාත්තලා බාප්පලා ඔක්කොම ෆුට්බෝල් ප්ලේයර්ස්ලා. ඉතින් ඒකින්ද අර ෆුට්බෝල් එකත් ඇඟේ තිබුණා පාසලෙන් ක්‍රීඩා කරා. නමුත් ක්‍රිකට් වලට ගියන් පස්සේ මම තනිකර ඒක වෙනුවෙන්ම කැප වුණා. ෆුට්බෝල් නම් තැනුත් ප්ලේ කරනවා මේක හොබියක් හැටියට. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ දකුණේ ගාල්ලේ අය මාව දන්නවා පාසලේ ක්‍රීඩා නොකරට. මොකද පාසල් වල ක්‍රීඩා කරන අයත් මේ සෑහළු පන්දු ක්‍රීඩා කරනවානේ. ඉතින් ඒ අය මාව දන්නවා. මේ ඒගොල්ලොම තමයි සමහර එක දවසක් මට මැච් එකකට ඇවිල්ලා සෑහළු පන්දු මට එන්න කිව්වා ආයි පොණුවින් වලට එන්න කියලා පාසල් වෙනුයි. හොඳයි දැන් ඒත් එක්කම දැන් පාසල් යන කාලේ ඔබත් එක්ක බිහි වුණ සමකාලීනලු අපි මතක් කරමු. මගේ පාසලේ බිහි වෙච්ච පළවෙනි ටෙස්ට් ක්‍රීඩකයා මම. මාත් එක්ක සමකාලීන හිටියේ කවුරුත් ක්‍රීඩා කරේ නැහැ. මේ කියන්නේ අන්තර්ජාතික මට්ටමේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැබැයි මට වැඩි ගොඩාක් හොඳ ක්‍රිකටර්ස්ලා අපි ස්කෝලෙන් බිහි වුණා ඒ කාලේ. නමුත් ක්‍රීඩා කරන්න උන්ට අවස්ථාව හම්බුනේ නැහැ. මොකද පාසල් වෙන ක්‍රීඩා කරාට පස්සේ ඒක ඉදිරියට ගෙනිච්චේ නැහැ. ක්ලබ් අපි සාමාන්‍ය ජාතික කණ්ඩායමට එන්න ඉස්සෙල්ලා අපි ක්ලබ් වලට ප්ලේ කරන්න ඕනේ. ඒවල පර්ෆෝම් කරලා ඉන්න ඕනේ. ඉතින් ඒතන තමයි මගේ ටර්නින් පොයින්ට් එකුනේ. අතර මම පාසලෙන් අයින් වෙලා තැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කරනවා. එතන තමයි මගේ ටර්නින් පොයින්ට් එක ලයිෆ් එකේ ක්‍රිකට් වල. ඉතින් ලැබිච්ච ආභාෂයෙන් තමයි මම ඉක්මනට ගියේ. ඉතින් මාත් එක හුඟක් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරා. නමුත් ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කරේ නෑ දතුරික. හොඳයි දැන් ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉදිරියට පැමිණීමට මේ විශාල අභියෝග තියෙන කාලෙක ඔබට සහ කණ්ඩායමක් විදිහට මොන වගේ අභියෝගයක් දිනේ ඒ කාල සීමාව? මෙහෙම ඒ කාලේ ඉතින් අර අන්තර් ඒ කියන්නේ හැමෝන්ගේම ඩ්‍රීම් එක තියුණා ලංකාවට ක්‍රීඩා කරන්න. නමුත් හරිම අඩු අවස්ථාවක් හම්බ වෙන්නේ. මොකද ක්‍රීඩක ඒ කාලේ දැන් අපිට ගොඩක් ටුවර්ස් නැහැ. ලංකාවට එන්නේ අවුරුද්දට දෙකක් වගේ කණ්ඩායම්. මෙහෙම නැත් පිටරට යන්නේ එක ටුවර්. ඒ වගේ ටෙස්ට් තරගයක් තියුණොත් අවුරුද්දට එක ටෙස්ට් තරගයයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද මේකට ඔක්කොන්ටම දැන් අද නම් ඒ ටීම් තියෙනවා බී ටීම් තියෙනවා. තව කණ්ඩායම් ගොඩක් තුනේ කාලේ එහෙම තිබුණ නැහැ. ඉතින් කම්පිටිෂන් එක උඟාක් වැඩි. ඉතින් මට මතකයි අපිට බොහොම මහන්සි වෙන්න වුණා අර 11 දෙනාට එනවයි කියන එක ලොකු දෙයක් ඒ කාලේ හැටියට. ඉතින් අපි කරේ වැඩියෙන් පොහුණුවීම් කරපු එක තමයි. හොඳයි දැන් එහෙම කියනකොටම අපේ දුරකථන මාර්ගයේ කෙනෙක් ඉන්නවා. ආයුබෝවන්. අපේ මම හිතන්නේ දුරකථනයේ විසන්දි වෙලා අපි නැවතත් ඔහු සම්බන්ධ කරගමු. දැන් මම හිතන්නේ අපි ඉක්මනින්ම විරාමයක් අරගෙන මේ පැත්තට එකතු වුණොත් හොඳයි කියලා. සවස 4:17 හිතවතුනි ඔබ වෙළඳ සේවයේ සමග 94.3 94.5 ඔබ මේ සවන් දෙන්නේ වෙළඳ සේවයට. අපි කතා බහ කරමින් ඉන්නේ චම්පක රාමනායක අපේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වර්තමානයේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සමග. දැන් එහෙම කියද්දිම අපේ දුරකථන මාර්ගයේ කෙනෙක් ඉන්නවා. ආයුබෝවන්.
අයිබෝවන්. මම හිතන්නේ දුරකථන මාර්ගයේ යම් අවහිතාවයක් තියෙනවා. අපි බලමු නැවතත් සම්බන්ධ කරගන්න. දැන් අපි කතා බහ කරමින් ඉන්නකොට ඔබතුමන්ගෙන් මේ දැනගත්ත මේ ගීත ගායනයටත් විශේෂ හැකියාවක් තියෙනවා කියලා ප්‍රශ්න ගොඩක් අහන්න තියෙනවා. ඊට කලින් මේ ගීතයක පුංචි කොටසක් අපි ගායනා කරමුද? දැන් කියනවද? දැන් කියමු. අපි හංගුම් වෙලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු. තරමින් වියතක් අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු. තරමින් වියතක් හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු. ආයේ අත් පටලා යමු. ආයේ හරිම අපූර්වයි. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු. තරමින් වියතක් අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු. තරමින් වියතක් හඳ පානේ මන්ද අඳුරේ පටලායම් ආයේ අත් පටලායම් ආයේ. හරිම අපූර්වයි. දැන් මේ ක්‍රිකට් ක්‍රීඩක ඇතුළේ ඉන්න සංගීතඥ ගායකයා ගැන කියන්න ඕනේ. දැන් මේ ඔබ ගායනා කරපු ගීතය වික්ටර් රත්නායක ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතයක්. දැන් ඊට අමතරව ඔබ ප්‍රිය කරන මේ ගායකයන් අප මතක් කරවකෝ. අපෝ ගොඩක් අය ඉන්නවා. ජෝතිපාල මහත්මයා, ගුණදාස කපුගේ, මිල්ටන් මල්ලවාරච්චි, ඒගොල්ලෝනේ අපේ කාලේ අපි වැළඳගත්ත වික්ටර් අමරදේව දක්ෂ ගායකයෝ. ඒ වගේම ගොඩාක් මිහිරි ගීත. අදත් ඕන රියලිටි ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඔවුන්ගේ ගීත නැතුව රියලිටි ප්‍රෝග්‍රෑම් එකක් නැහැ නේ. ඉතින් ඒ දශකයේ තමයි අපේ ඇල්ම, ඒ කියන්නේ අපේ ගීත වලට හිත ගිය තමන්ත අපි ගායනා කරන්නේ ඒ ගීත තමයි. දැන් මේ ඔය ගායන හැකියාවත් එක්ක සජීව වැඩසටහන් වලදී නම් මේ ගීත ගායනයට තියෙන ඉල්ලුම නම් අඩුවක් නැතුව ඇති නේද? ඔව්, මම ගොඩක් ගීත ගායනා කරනවා. ඈත් ගිය හැමතැනම වගේ ඉල්ලීමක් හම්බ වෙනවා. හැබැයි ඉතින් හොබියක් හැටියට කරන්නේ, මියුසික් වලට ආසයි. සංගීතයත් එක්ක තමයි ගොඩක් කාලේ ගත කරන්නේ. දැන් මේ ක්‍රිකට් වලින් එහාට ගිහිල්ලා අහන්න හිතන සංගීත කිව්ව මොන කෙනෙක් කැමතිනේ? ඔබේම නිර්මාණයක් ඔබ ඉදිරිපත් කරනවා. මගේ තියෙනවා, මගේම ගීත 6ක් තියෙනවා. ඔබේම ගීත 6ක් තියෙනවා. රෝණ වීරසිංහයන් දෙකක් කරා. තව කවුද කරේ මතකත් නැහැ. මහින්ද බණ්ඩාර එකක් කරා. සමහර ඒවා මෙලඩීස් මගේමයි. ඇන්තනි සුරේන්ද්‍ර එකක් කරා. වගේ ගීත 6ක් තියෙනවා. නාද එකක් කරා. ඒ වගේ ගොඩක්. දැන් මේ ගීත ගායනයට ඒ කාලේ හැකියාව තියෙනවා කියලා කොයි වයසේද තේරුනේ? නෑ, පාසල යන කාලේ ඉඳන් අපි ඔය මැචස් වලට යද්දි මම තමයි සින්දු කියන්නේ. ඒ වගේ මම පොඩ ඩ්‍රාමාස් කරා, ස්ටේජ් ඩ්‍රාමාස්. එහෙම අපි ගමේ ඉඳගෙන දහම් පාසලත් එක්ක බැඳිලා තියුණේ. ගොඩක් ගීතමය නාට්‍යවල සහභාගි වුණා. ඊපස් ස්ටේජ් ඩ්‍රාමාස් ඒකෙත් අපිට ගීත කීකේ තමයි රඟපාන්න තියෙන ගොඩක් ඒවා. ඉතින් ඒකින්ද ඒ කොහෙන් හරි ඒ ආභාෂයත් ඇවිල්ලා ඒක පොඩ්ඩක් පොලිෂ් වෙවි ගියා. ඉතින් පසු කාලේ දැන් ගොඩක් වෙලාට ඉතින් මේ ගෙදරන ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ගිටාර් එකක් ප්ලේ කරනවා. මේ සංගීතයේ ආශාව තමයි. ඉතින් හැම මියුසික් එකක් මානෝ ඉංග්‍රීෂ්, හින්දි හැම එකක් නෑ. ලෝකෙදී හැම මියුසික් එකක්ම සාමාන්‍යයෙන් අහනවා, දැනුමක් තියෙනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඇතුලේ හොඳ කලාකරුවෙකුත් තියෙනවා. හොඳයි, දැන් සංගීතයෙන් ආපහු අපි ක්‍රිකට් පිටියට එද්දි ඔබේ ජීවිතේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුල අමතක නොවන සිද්ධි මොනවද? ඔව්, වඩාත් මතකයේ තියෙන සිද්ධියක් මතක් කළොත් 1992 වර්ල්ඩ් කප් එකේ එක අපි මැචස් දෙකක් තරම් දිනුවා. ඒ දිනුම් දෙකේම අන්තිම ලකුණු ලබා ගත්තේ මම.
සවුත් ඇෆ්‍රිකා එක්ක ලකුණු දෙකක් තියදි හතරක් ගහලා පන්දු අපි ජයග්‍රහණය කරා. ඒ වගේ සිම්බාබ්වේ එක ලකුණු 312ක් අම්බාගල. මම මේ කියන්නේ මේ මගේ මම වේග පන්දු යානේ කුණාට මට ඒ කියන්නේ වර්ල්ඩ් කප් එක මැච් එකක් දිනන දායකත්වයේ ලබා දෙන්න පුළුවන් වුණා. ඒ අර ප්‍රෙෂර් එක තියෙන වෙලාවේ ඉතින් දේශක ඊටවේ අර්ජුනත් එක්ක අනිත් පැත්තේ මම ක්‍රීඩා කරේ. ඒක මට අමතක වෙන්නේ නැහැ. මොකද ලෝක කුසලා තරඟින්ද කවදාවත් අමතක වෙන්නේ නැති එකක් තමයි ඒකයි ලෝඩ්ස් පිටියටස් තරඟ දෙකකට සහභාගී වෙලා ලැබුණා. ඉතින් ඒකත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ බලන් හිටියේ ලෝඩ්ස් කියන එක ගැන ලුකුවට වර්ණනා කරන මේ ඩ්‍රීම් එකක් තිබුණා. ඉතින් ඒකත් ලැබුණා. I think oh amathak wenna de dewal thata godak dewal thiyo chaturika I think matakete enna hondai kala welawath api tiyena widiyata ne den oba kiyenawa me oba pitten daayaka una kiyala e tarange atharatura den vega pandu yabanne kiyuwama pitikaruwekta baye hitenawa tikak asiru awasthawak ne panduwata pahara denna oba eda pitikaruwek widiyata eda dawasa wenna puluwang ehemath naththam vega pandu yabanne kiyiriye pitikaruwek kochchara dana nabana mehemai oh බය කියන එක ඒක ටිකක් කාලයක් ඇද්දී ඒක අඩු වෙනවා මොකද ක්‍රීඩා කරද්දී කරද්දී මම සාමාන්‍යයෙන් පිත්තෙන් මට මං ක්ලබ් ක්‍රිකට් වල ලකුණු 100 ඒවා ලබලා තියෙනවා පිත්තෙන් ඒ කියන්නේ මට ඒක හැකියාව පොඩ්ඩක් තියෙනවා මම මේ පිටියරණයට මොකද මම පාසල වෙනුවෙන් ක්‍රීඩා කරද්දී තුන්වැරියෙම කැපිපෙන ක්‍රීඩකෙ හැට ක්‍රීඩා කරේ ඉතින් ඒක තිබුණා මට හැමදාම බය කියන එක තියෙනවා බයට වැඩිය අර එවෙලෙන පීඩනය තමයි ප්‍රෙෂර් එක ක්‍රවුඩ් එක ඔක්කොම ඉතින් සමහරවිට ක්‍රවුඩ්ස් නම් මතක නැහැ නමුත් වර්ල්ඩ් කප් එක අපිම ප්‍රෙෂර් එක දාගන්න ඕනේ ඉතින් ඉතින් ඒක මට හැමදාම එක කරන්න බැරිුණු දෙයක් නමුත් මම එතෙන්දී ඒ තරඟ දෙකේ ජයග්‍රහණයට මට සහභාගී වෙන්න පුළුවන් වුණා මගේ දායකත්වය ලබා ගන්න පුළුවන් වුණා ඉතින් බය කියන එක පොඩ්ඩක් තියෙනවා ඒක ටිකක් වෙලා තියෙනවා නැති වෙලා යනවා එහෙම තමයි තියෙන්නේ ක්‍රිකට් වලට ඒ අවස්ථාවේ හැටියට හොඳයි දැන් ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්න අනුතර ඔබ පුහුණු කරුවෙක් විදිහට වැඩ කටයුතු ආරම්භ කරනවා ඒ ආරම්භ කිරීම ගැන අප මතක් කරන්න මම හැමදාම මම ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තිම කාලෙදී මගේ ආසාව මගේ තිබුණා මොකද මම නායකත්වයේ දරුවා ටැම්ලියුන් කණ්ඩායමේ අවුරුදු ගණන ආවා එතෙන්දී තමයි මම හිතුවේ මම ක්‍රිකට් කැරියර් එක වෙනකොට මට පුහුණු කරුවෙක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්දී මම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ගමන් ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් මම පුහුණු කරුවෙක් සහ ක්‍රිකට් ප්ලේ කරන්නත් එක්කම මුලින්ම මගේ ජොබ් එක පුහුණු කරුවෙක් හැබැයි ක්‍රීඩා කරන ගමන් එතෙන්දී තමයි මට ඒ කාලේ තමයි මට ලසිත් මාලිංගව හම්බෙන්නේ. ඒ වගේ තමයි නුවන් කුලසේකර. අපි ඒ දෙන්නව කවුරුත් හිතන්නේ නැති දෙයක් තියෙනවා චතුරිකා. මම පුහුණු කරු කණ්ඩායමේ නායකයා මාත් එක්ක මේ දෙන්න ක්‍රීඩා කර එකම ටීම් එකේ. මගේ දැන් ඊළඟ ප්‍රශ්නේ උනේ මේ ඔබට. මම ඒක මට ඒක ලැබුණේ මම පුහුණු කරු කැටියට වැඩ පටන් ගත්තට පස්සේ 1997 මට මතකයි. ගාල් වෙනුවෙන් මං ක්‍රීඩා කර මොකද මගේ ගම හින්ද ඒගොල්ල මට ආරාධනා කරා ඒ ගාල්ලේ කණ්ඩායම පසු බැලලා තිබුණේ ගොඩක් නමුත් අපි අංක උඩටම ආවා අපි ටීම් එක හැටියට මං අවුරුදු පහක් කරලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු කුණු පුහුණු කරට පත් උනේ 2001 2001 ඉඳන් 2017 වෙනකම් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුරුදු ඉඳන් 16ක් විතර ඉතින් වර්ල්ඩ් කප් පහකට අපි සහභාගී වුණා ඒ කාලේදී ෆයිනල්ස් පහකට ඉතින් ගොඩාක් සතුටුයි මගේ කෝචින් ජීවිතේ මං ඇත්තටම මම සතුටු වෙනවා ඒ කියන්නේ සාර්ථක ගොඩාක් දේවල් අපි දිනලා තියෙනවා නමුත් මම පුහුණු කරගෙන මම අදහරි සතුටුයි මට මං ක්‍රීඩා කරලා මට ඒකෙන් හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකයි මම ඉගෙන ගත්ත දේ කෝචින් වලින් මට ඒකයි අපේ රට වෙනුවෙන් දෙන්න පුළුවන් වුණා ක්‍රීඩකයෙක් කරනවා බිහි කරන්න අවස්ථාව ලැබුණා වර්ල්ඩ් කප් පහක ෆයිනල්ස් වලට ආවා නමුත් ඉතින් පුහුණුව තාම ඉවර කළා නෑ දැන් ඉතින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ඒකේ හයි පර්ෆෝමන්ස් කෝච් ඇන්ඩ් ෆාස්ට් බෝලින් කෝච් හරි වැඩ කරනවා ඉතින් තාමත් ඉන්නේ ක්‍රිකට් වල තමයි දැන් අර මං කියාවෙත් ඔබ කොහොමද මේ ඔබට අර දක්ෂතා සහිත ක්‍රීඩකයෙක් විදියට ලසිත් මාලිංග හඳුනාගන්නේ කොයි කාලෙදද කියලා දැන් ඒ කතාව ඇතුලේ ඒකට උත්තර තිබුණානේ දැන් හිතකම මට දැන් ඒ සම්බන්ධව කියද්දී අපි දැකලා තියෙන ලසිත් මාලිංග හැම මොහොතෙම ඔබ පිළිබඳව සඳහන් කරනවා දැන් ලසිත් මාලිංග වගේ සම්මත ශෛලියට ටිකක් පිටින් පන්දු යවන්නෙක් මේ යවන්න තුල ගොඩක් දක්ෂතා තියෙනවා ද පුහුණු කරුවෙක් විදියට මේක අභියෝගයක් විදියට අරගෙන මේ වගේ ක්‍රීඩකයන් නැවත
හම්බුනොත් ඔබ මොනවද වර්තමානයේ ඉන්න පුහුණුකරුවන්ට දෙන්නේ මේ කොහොමද මේ අය අපි කණ්ඩායමට එක් කරන්න ඕනි කියලා මේමයි දැලසිට මාලින්ගේ ඉරියව්ව දැක්කාම කවදාවත් එක පුහුණුකරුවෙක්වත් ඔහුව ගන්නෙ නැහැ ඔහු වෙනම ඉරියව්වක් තින් ආපු ක්‍රීඩකෙක් අපේ ක්‍රිකට් කෝචින් වල කිසිම දෙයක කොහෙවත් උගන්වන්නේ නමුත් ඒ මට ආපු සිතුවිල්ල ඒ කාලේ මම ඒක මම දැක්කේ විශේෂත්වයක් හැටියට විශේෂත්වයක් හැටියට දැක්කේ ගොඩාක් අභියෝගාව මෙයාගේ ටෙක්නික් එක වෙනස් කරන්න මෙයාගේ ඉරියව් වෙනස් කරන්න ලෝකෙ නැති කතන්දරාව ඒ කාලේ නමුත් මම හිතුව නෑ මේකට මෙයාගේ ඇඩ්වාන්ටේජ් මෙයාට තියෙන වාසිය තමයි මේක මොකද ඒක මම හොඳටම දැකපු එකේ ළඟම ඉඳගෙන ඔව් මගේ දරුවෙක් වගේ අපි ලুকু බැඳීමක් තියෙනවා අද වෙනකොට ඒ මම කියන්නේ අලුත් පුහුණු කරුවෙට කවදාවත් නැචරල් ඇබිලිටි එක තමන් අරගෙන එන දේ තවත් ගෙනියනවා මිසක් සම්පූර්ණ වෙනස් කරලා යුතු නැහැ කියලා මොකද හැමෝන්ටම ආවේනික දේවල් තියෙනවා ඒක ඇවිල්ලා ජාන වලින් එන දෙයක් ඒක වෙනස් කරන්න බෑ කවදාවත් සම්පූර්ණ වෙනස් කරන්න බෑ ඉතින් හුඟක් අය සමහර ක්‍රීඩකයන් නැති වෙනවා පුහුණු කරුවා නැතිින් සම්පූර්ණ ඉගෙන අපේ තියරි එකේ තියෙන එක ඇප්ලයි කරන්න හදනවා මේ ක්‍රීඩකයන්ට නමුත් ක්‍රීඩකයාගේ නැචරල් ස්වාභාවික ගුණාංග ටික අමතක කළා නමුත් මම කියන්නේ ඒක කරන්න එපා කියලා ඒ නැචරල් ඇබිලිටි එකට ඉඩ දෙන්න කියලා ඔව් දැන් ඔබ මේ කියනවා මේ ස්වාභාවික ගුණාංග මේ ශරීර ලක්ෂණ ගත්තහමත් ඊට ඇතුළත් වෙනවා දැන් ඇත්තටම වේග පන්දු යෙවීමට ශරීරයේ ශක්තිය සහ උස කොච්චර වැදගත් ඒක මෙහෙමයි උස තිනක ඇඩ්වාන්ටේජ් එකක් ඒක නමුත් දැන් ලසිත මලින් ගත්තොත් 5යි අඟල් 7යි එච්චරයි උස නෑ යා පොඩි ක්‍රීඩකෙක් නමුත් ඔහුට තිබිච්ච විශේෂ වෙන දක්ෂතාවයක් තියෙනවා උස තිබුණොත් දැන් අපේ ලංකාවේ හැටියට ලංකාවේ අය සාමාන්‍යයෙන් ගොඩක් උස නැහැනේ අපි ඔස්ට්‍රේලියාවන් ගත්තොත් එංගලන්තේ ඉන්න ක්‍රීඩකයන් ගත්තොත් ඔවුන් සාමාන්‍යයෙන් අඩි 6 සාමාන්‍ය ගන්න අපේ අඩි 5යි 8ක් වගේ තමයි සාමාන්‍ය ගන්න නමුත් ඒකයි කියලා ළමෙක් දක්ෂණං උස නැති වුණාට ඔහුට වෙන විශේෂයක් දෙයක් තියෙනවා නම් අපි ඒක කන්සිඩර් කරන්න ඕනේ එහෙම තිස්සෙම අපි ඒකට උඩ ඉඩ දෙන්න ඕනේ ඒ වගේම උස තියෙන එකේ වාසිකුත් තියෙනවා එහෙම එකක් තියෙනවා නමුත් අපි බලන්නේ දක්ෂතාවය මුලින්ම උස නෙවෙයි ඔව් එතකොට ඒ කාරණාවත් එක ගත්තාම වේග පන්දු යැවීමේදී හැකියාව සහජයෙන් ලැබෙනවද නැත්නම් අපිට මේ මනා පුහුණුවත් එක්ක අපි ඉස්සරහට ගෙන යන දෙයක්ද දෙකම චතුරිකා මුලින්ම සහජයෙන් එන දෙයක් මොකද කාටවත් අපි දකින්නවා අවුරුදු 15 ළමෙක් දැක්කොත් එක ළමෙක් අනිත් අයට වැඩිය හයියෙන් පන්දු යවන එක පුහුණුවක් කළා නෙවෙයි ඕන තැනක බැලුවොත් අපි එක්කෙනෙක් ඉන්නවා වෙනස් එයා හයියෙන් පන්දුවට යවනවා ඒක පුහුණුවක් කවදාවත් ලැබිලා නැහැ ඒක ඇවිල්ලා චානෝලින් ඒක මං කිය එක සහජයෙන් එන දෙයක් හැබැයි ඒකත් එක්ක මනා පුහුණුවක් ලැබුණොත් ඔහු විශේෂ ක්‍රීඩකයෙක් වෙනවා පැහැදිලි ඔව් මොකද විශේෂයෙන්ම ඒ සහජයෙන් එන දෙයක් එක්ක ඊට පස්සේ ෆිට්නස් ගොඩක් තියෙන ඕන ෆාස්ට් බෝලර් කෙනෙක් වුණාම ඒ වගේම ඉන්ජරිස් අඩු කරගන්න පොඩක් තාක්ෂණික ගැන දැනගන්න ඕනේ ඒ ඉතින් ගොඩක් දේවල් තියෙනවා අපිට මෙතන ගොඩක් කතා කරන්න බෑ ඒ පැත්තෙන් මේ गीत क्रिकेट लुवी जय घुस नेंगू क्रीड कयो अप क्रीड कयो किसन पहाड़ साय पहाड़ वेदी वंदु रखिन पल मुलु केलंदी उल्वर सन क्यूगी पेतिरे सिंह दज लो कुस बेबली कितिया
අසසින් ලොව නම රැඳු දුටු දුටුවන් එක සිත බැලු එක ලොවේ ජය හොස නැංගු පුළු ලොව ජය ගති සුරු විරු වාවේකින් දිව යන අන්දම් කඩුළු බිඳර දක්වති දස්කම් පිතිහරඹතත් සුරුවිරුකම් අන්හපනුන් වෙත පෑදස්කම් කිච්චසසින් ලොව නමරෙන්දු දුටු දුටුවන් නෙත සිත බෙන්දු ක්‍රිකට් ලොවේ ජය ගොස නැංගු ක්‍රීඩකයෝ අප ක්‍රීඩකයෝ ඉතිහාසසින් ලොව නම රැඳු දුටු දුටුවන් එක සිත බැලු ක්‍රිකට් ලොවේ ජය ගොස නැංගු මුළු ලොව ජය ගත් සුරු විරු සසහතරයි විනාඩි 40යි හිතවතුනි ඔබ ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහන සමග දැන් අපි නැවතත් කතා බහට එකතු වෙන්න ඕනේ දැන් අපි වේග පන්දු යැවීම පිළිබඳව කතා කළේ අපි දන්න විදිහට දැන් රමණක මහත්මයා වේග පන්දු යැවීම ගොඩක් තාක්ෂණික දැනුම අවශ්‍ය දෙයක් නවක වේග පන්දුවෙන් යවන්නේ ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒමට මොන වගේ පුහුණු වීම් වැඩපිළිවෙලක්ද අවශ්‍ය මෙහිම හැම ක්‍රීඩකයෙක්ම වෙනස් එක ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයන්ට වෙනස් එකම එකක් නෑ හැමෝන්ට අපි ඉස්සෙල්ලම අඳුර ගන්න ඕනේ මං ඉස්සෙල්ලක වගේ නැචුරල් ඇබිලිටි එක 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 ප්ලේයර්ට තියෙන අපි කොහොමද ඒක ඉස්සරහට ගෙනියන්නේ ඔහුගේ ඒ කියන්නේ අවම ශාරීරික ඒ කියන්නේ අපි කියමු ඉන්ජරිස් කියලා ඒ වලින් ආබාධ වලින් අඩු කරන මොකද ආබාධ කියන එක වෙන්න පුළුවන් ඕන ක්‍රීඩකයෙකුට කොච්චර හොඳ තාක්ෂණයක් තිබ්බත් වෙන්න පුළුවන් ඉතින් ඒකට ක්‍රම දෙකක් තියෙනවා තාක්ෂණය ගැන පොඩ්ඩක් අපි දැනගෙන ඉන්න ඕන ක්‍රීඩකයන්ට වැඩිය අපි ඔවුන්ට ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන ඒ වගේම තමයි ඔවුන්ගේ ජෙනරල් ෆිට්නස් එක දැන් ගොඩාක් වෙලාවට ෆාස්ට් බෝලර්කට වෙනම ෆිට්නස් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒ දෙකම කම්බිනේෂන් එකක් තමයි අවශ්‍ය තාක්ෂණය ගැන දැනුමක් අවශ්‍යයි ඒක ගැන අපි ඒ ඉන්ජරිස් අඩු කරගෙන යන්නේ ගවම්ම තමන්ම ශාරීරික අතින් ගොඩක් ශක්තිමත් කර යුතුයි ඒ දෙකම අවශ්‍යයි ඒ වගේම තමයි හොඳ දැනුමක් කියන්නේ මෙන්ටල් ස්කිල් එකක් ඕනේ කියන්නේ ලොකු හයි ප්‍රෙෂර් ගේම්ස් වලදී කොහොමද තමන්ගේ පන්දු මොන වගේ පන්දු දයවන්නේ ඒ ප්‍රෙෂර් සිටුේෂන් එක කොහොමද හැන්ඩල් කරන්නේ ඒවත් ඉගෙන යුතුයි ඉතින් ඔක කම්බිනේෂන් එකක් තමයි තියෙන්නේ හොඳයි ඒ කතා පහ එහෙම අපි රැගෙන යන අතරතුර අපිත් එක්ක දුරකථන මාර්ගයේ කෙනෙක් ඉන්නවා ආයිබෝන් ආයිබෝන් මම විශ්වවිද්‍යාල ගන්න ගුරුවරයෙක් මහාචාර්යවරයෙක් සුදියන් සිරිසනායි කියලා හොඳයි ඔබට දැන් කතා බහ කරන්න අවස්ථාව තියෙනවා දැන් චම්පක රාමනායක මහත්මයා ඉන්නවා මට ඇත්තටම මේ මිතුමාගෙන් අහන්න කැමති ඉස්සරම අර බොහොම ලස්සන සින්දු ගායනා කළා අපේ ක්‍රිකට් ක්‍රියා වගේ මිතුමා බොහොම දක්ෂයි මට එතුමා එකම එක ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ මේ මිතුමනේ දැන් අපේ ක්‍රිකට් ගහන අපේ ඇත්තෝ ඔබ දක්ෂයි ලෝකේ නම රැකගත්තු අය ඒ අය ලංකාවේ නුනොත් ගිහිල්ලා පිටරටවල වල ප්ලේ කරනවා එතකොට වෙනත් පිටරටවල දින වෙනම කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා කණ්ඩායම් වල මෙම්බර්ස්ලා විදිහට ප්ලේ කරනවා ඉතින් මට දැනෙන දෙයක් තමයි මම වැරදිද දන්නේ නැහැ මට දැනෙනවා අපේ ක්‍රිකට් ගහන ඇත්තෝ ලංකාව වෙනුවෙන් ගිහිල්ලා පිටරට හෝ දේශීය වශයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවට වඩා පිටරට කණ්ඩායමක මෙම්බර් කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා වෙනත් කණ්ඩායමක
ප්ලේ කරනකොට ඊට වඩා හොඳට ඒගොල්ලෝ ප්ලේ කරනවා ලකුණු ලබා ගන්නවා නේද කියලා. මේකේ මොකක් හරි වෙනසක් දැනෙන්නේ නැද්ද? මේ මේක තියෙනවා නේද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ජාති කණ්ඩායමෙන් කරන මේ උන්ගේ දායකත්වයේ මත උන් කරන හොඳ දේවල් හින්දා. ඉතින් නමුත් අද එහෙම නෑ. ඔබට සමහරට තේරලා ඇති එහෙම දෙයක්. මම හිතන්නේ නෑ එහෙම දෙයක් තියෙනවා කියලා. වෙන කණ්ඩායමකට ගිහා වෙලා තියෙන්නේ ඒ කණ්ඩායමේ ඉන්නේ හොඳම ක්‍රීඩිකයන්. පිටරට කණ්ඩායම ගත්තාම හැම රටින්ම එකතු වෙලා කරන කණ්ඩායමක් වුණාම මේ කණ්ඩායම කොහොමත් හොඳ වෙනවා. ඉතින් නැතුව මම හිතන්නේ නෑ ඔවුන්ගේ වෙනසක් තියෙනවා කියලා. මේ තමන්ගේ කණ්ඩායම ජාති කණ්ඩායම ක්‍රීඩා කරන කොටයි එළිය ක්‍රීඩාගට ඒක හැදිච්ච මතයක් විතරයි මම හිතන්නේ. මට නම් එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. ඔබට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් දවසක අපත් සමග එකතු වන්න. දැන් අපි කතා බහ කරමින් ඉන්නේ වේග පොන්දු යැවීම පිළිබඳව. දැන් මේ විදිහ ප්‍රශ්න කොබින් අහන්න හිතනවා. වේග පොන්දු යවන්නෙක්ට අනිවාර්යෙන්ම තිබිය යුතුයි කියලා හිතනවා. හොඳ අවියක් කියලා හිතනවා නකල් බෝල්. එහෙම තව තියෙනවා ඕෆ් කට, බැක් ඔෆ් ද හෑන්ඩ්ස් වගේ විවිධ වෙනස්කම් පාවිච්චි කරනවා. නවක මේ ක්‍රීඩකෙක්ට මේ වගේ වෙනස්කම් පුරුදු කරන්න ටිකක් අමාරුයිද? මෙහෙමයි, දැන් ක්‍රීඩා ගොඩාක් වෙනස් වෙලා තියෙන චත්‍රය. දැන් ඉස්සර ටෙස්ට් ක්‍රීඩා කරනකොට, ඉස්සර එක් දින ක්‍රීඩා කරනකොටත් ලොකු දේවල් අවශ්‍ය වුණේ නැහැ. නමුත් පසු කාලෙක පිතිඅරණයට වැඩි වාසි වෙන තනතිරු හදාගත්තට පස්සේ විශේෂයෙන්ම ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගන්න කණ්ඩායම, මොකද මිනිස්සු එන්නේ ලකුණු ලොකු හයව දකින්න, ඒ වගේ ලොකු වැඩි ලකුණු ගන්න. ඉතින් එතකොට ක්‍රීඩකයන්ට උනා වෙන වෙන දේවල් කරලා උන් දවා ගන්න හෝ ලකුණු ප්‍රමාණය අඩු කරන්න. ඉතින් එතෙන්දී වෙන වෙන ස්කිල්ලයක් එන්න පටන් ගත්තා. එතකොට විශේෂයෙන්ම T20 ක්‍රීඩාවට ආවට පස්සේ අපිට එක විදියකට පන්දු යවලා බේරෙන්න බෑ. ගොඩක් වෙලාවට ඔවුන් පහර දෙනවා. ඉතින් එතෙන්දී තමයි මේ වෙන වෙන ස්කිල් ඔබ කිව්වා, බැක් ඔෆ් ද හෑන්ඩ්, ඕෆ් කටර්ස්, තවත් තියෙනවා නකල් බෝල්. ඔය නකල් බෝල් හැම මෑතකාවේ ඒ හැම එකෙම පන්දු අඩාල කිරීමෙන් පිතිකරුවාගේ තියෙන රිදම් එක බ්‍රේක් වෙනවා. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට ඔවුන්ට අවශ්‍ය තැනට පහර දෙන්න බෑ, පන්දු නැවතිලා එන්නේ. ඒ වගේ ක්‍රමවලින් තමයි ගොඩක් වෙලාවට ලකුණු අඩු කරගන්නේ, එහෙම නැත්නම් කඩුල්ලක් දවාගන්නේ. නමුත් දැන් අද තරුණ ක්‍රීඩකයොත් ඒ හැම එකම කරන්න පටන් ගන්න තියෙනවා. මොකද ඒක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ විශේෂයෙන්ම 2020 ක්‍රීඩාවට. එහෙම නැත්නම් එක් දින තරඟේදී අපි අන්තිම පන්දු වර 10 ගත්තොත් ඒ අපිට උන්ගේ ලකුණු අඩාල කරන්න තියෙන එක ක්‍රම තමයි. ඉතින් ඒක හින්දා දැන් හැම ළමයෙක්ම වගේ ඒක ගන්න දැනුමක් තියෙනවා. හැබැයි පුහුණු කරුවෙක් හැටියටත් අපි විශේෂයෙන්ම අවුරුදු 19 වගේ කාලයට එනකොට මේ හැමදේම පුරුදු කරන්න වෙනවා. මොකද ඒ තරංගමාලාවල් පැවැත්වෙනවානේ, T20 පැවැත්වෙනවා, 50 overs පැවැත්වෙනවා. ටෙස්ට් තරඟවලදී තමයි ගොඩක් ඔය ඒ වගේ කෙරෙන්නේ නැත්තේ. මොකද දවස් පහක් වගේ ක්‍රීඩා කරන හින්දා. ඉතින් ඒකින්ද මම හිතන්නේ පුහුණු කරුවෝ හොඳ මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන, ඒ ගැන උගන්නන්න පුළුවන් වෙන්න ඕන. සමහර වෙලාවට හැම එකම කරන්න බැරි වේ එක ක්‍රීඩකයෙකුට. නමුත් සාමාන්‍යයෙන් පන්දු දෙකක් හෝ වෙන පන්දු දෙකක් ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් ඒ වගේ තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒ පන්දුව දානකොට කොහේද අපේ ෆීල්ඩර්ස්ලා හසුරවන්නේ, ඒකත් තව ඒ ගැන අධ්‍යයනයකුත් තියෙන්න ඕන. ඉතින් මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා ඇත්තට මේ වෙන වෙන පන්දු දෙ අපි ක්‍රීඩා කරන කාලේ ඔය වගේ පන්දු ගොඩක් වෙලාට යැව්වේ නැහැ. ස්ලෝ බෝල් එකක් තිබුණා, හැබැයි බැක් ඔෆ් ද හෑන්ඩ්වත් නැතුව නකල් බෝල් ඔය ඉඳලා හිටල එක්කෙනෙක් දෙන කරා ඇරෙන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. නමුත් ඒක දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒකින්ද ඒක පුහුණු කරන්න ඕනේ.
හොඳයි ඒත් එකම දැන් ඔබ සඳහන් කළා 20 තරඟ පිළිබඳව දැන් මේ අද දවසේදී LPL අවසන් මහා තරඟය පැවැත්වෙනවා දැන් ඔබෙන් මෙහෙම අහන්න ඕනි IPL ගත්තාම ඒ තුලින් දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙනවා අපේ ජාතික සංචිතයට දක්ෂතා සපිරි ක්‍රීඩකයන් බිහි කරන්න LPL ඇත්තටම දායක වෙනවද ඔව් මොකද සමහර ක්‍රීඩකයන් ඒකෙන් ස්මතු වෙනවා මොකද කවුරුත් දැකම නැති ක්‍රීඩාවෙන් මේ පාරත් එහෙමයි කියලා තරුණ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම අඳුරගෙන තියෙනවා ඉතින් ඒක ලොකු අවස්ථාවක් මොකද මේ වගේ තරංගාවලියක් සෝදානම් කරාම ඔය හයි ප්‍රෙෂර් එක එහෙම නැත්නම් ලොකු පීඩනයක් ක්‍රිකට්ෙන්ට ඇති වෙනවනේ විශේෂයෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවෙදී ඒක වෙනවා IPL එකත් එහෙමයි LPL එකට දෙඩිය ලෝකේ තියෙන ලොකුම තරංගාවලියනේ ඒ ප්‍රෙෂර් එක කාටද ඇබ්සෝබ් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඒක ගන්න පුළුවන් ඒ ප්‍රෙෂර් එක යටතේ කාටද ලකුණු අතරට එන්න බලන හොඳට පන්දු යවන්න පුළුවන් ඒ ගැන ලুকু දැනුමක් ලබා ගන්නවා ක්‍රීඩකයන් ඉතින් ඊටාම වැදගත් රටකට මේ වගේ තරඟාවලි තියෙන එක විශේෂයෙන්ම අපිට ක්‍රීඩකෙක් දෙන්නේ හොයා ගන්න පුළුවන් හැම අවුරුද්දෙම හොඳයි දැන් ඔබ ඒත් එක්කම කියද්දී ඔබත් මෙවර පුහුණු කරුවෙක් විදිහට කටයුතු කළා අද අවසාන මහා තරඟය පැවැත්වෙනවා මොකක් වෙයි දවසන් තරඟය හොඳ තරඟයක් තියෙනවා විශේෂයෙන්ම අම්බන්තොට තනතිරුව සූර්යයව පිටිකරුවන්ට වඩා උචිතයි කණ්ඩායම් දෙකම හොඳයි ජෆ්නා හැම හොඳටම ක්‍රීඩා කරා ඒ වගේම ගාල්ල හොඳ තත්වයක ඉන්නවා ඉතාම හොඳ ක්‍රීඩාන් රසක් ඉන්නවා කණ්ඩායම් දෙකේම මට වේලස්සනේ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න බෑ චතුරිකා මොකද ටීම් දෙක මොකද වේලස්සනේ තිබු තරඟවලදී ජෆ්නා කණ්ඩායම පරාදයි ගාල්ලත් එක්ක ක්‍රීඩා කරපු හැම තරඟෙම හැබැයි ජෆ්නා තමයි නම්බර් 1 වෙලාට හිටියේ අනිත් අය ඔක්කොන්ටම එක ජයග්‍රහණය කළා ගාල්ලට පරාද දැන් අත ගාල්ලායි මූණ දෙනවා ෆයිනල් එකේදී ඉතින් එතන පොඩි ඇඩ්වාන්ටේජ්ක් තියෙනවා ගාල්ලට නමුත් දවසේ හැටියට තමයි ක්‍රිකට් ක්‍රීඩාව යන්නේ. හොඳයි දැන් ඊයේත් එක්කම ඔබෙන් මේ විදිය ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ වේග පන්දු යවන්න හොඳ වේගයකින් පන්දු යොමු කරන්න අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නවා. කණ්ඩායමක විදිහට කොච්චර වැදගත්ද මේ තත්ත්වය? ඉතාම වැදගත්. විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර වගේ ක්‍රීඩකයන් ලෝකයේ කියන්නේ කිලෝමීටර් පැයට 150ක් වගේ වේගයෙන් යන පන්දු යන දෙන්නෙක් අපේ කණ්ඩායම ඉන්නවා. අද ඒකට ලොකු සම්පතක්. ඉතින් උඹ බලා ගන්න ඕන උන්ට තව කියලා දෙන්න ඕන කොහොමද පාලනය කරන්නේ කොහොමද කඩුල්ලක් දවාගන්නේ ඇත්තටම සන්තෝසයි මම හිතේ නැතුණත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේ ඉන්නවා අපිට අන්තර්ජාතික මට්ටමේ ඒ කියන්නේ අපේ වේගයෙන් පන්දු යන ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා ඊට අමතරව තව ඉන්නවා මද වේග පන්දු යන නමුත් දෙන්නෙක් කියනම් මම කිව්වේ උන් දෙන්නා අද ලෝකයේ ඉන්න ඉතාම වේගයෙන් පන්දු යන ක්‍රීඩකයන් දෙදෙනෙක් හොඳයි ඒත් එක්කම තවත් දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා ඉක්මනින්ම කතා කරමු ආයුබෝවන් ඔබට ආයුබෝවන් අපිට ඔබේ නම සඳහන් කරන්න මම චතුරිකා ජයනාත් කතා කරන්නේ බත්තර මුල්ලෙන් හොඳයි ජයනාත් මහත්මයා ඔන්න අවස්ථාවක් තියෙනවා චම්පකරාම නායක ඉන්නවා චම්පක සුබෝදසනක් ආසම ක්‍රීඩකෙක් කලින් අයින් වෙලා ගියා කරන දෙයක් නැහැ ඉක්මනට කියන්න ටිකක් ලොකු බරැලුම් ප්‍රශ්නයක් හැබැයි මේක මම හිතන්නේ කාලුජිස ප්‍රශ්නයක් ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්න තිබුණා හැම රටේම ප්‍රශ්න තියෙනවා හැබැයි ඒක ක්‍රීඩකෙයින් ගේ පර්ෆෝමන්ස් निरोशन दिखल के कुशल महेल वायुना महेल को මම හිතන්නේ නෑ මොකද මහේලා වගේ එක්කෙනෙක් හරිම කෙලින් කතා කරන්න කෙලින් වැඩ කරන පුද්ගලයෙක් ඔහුගේ දායකත්වය දෙන එක ඉතාම හොඳයි පහුගිය කාලේ පාලක මණ්ඩලයේ එක එක ප්‍රශ්න තිබුණා ඒක හැමදාම තිබිච්ච දෙයක් නමුත් අපිට අවශ්‍යයි කවුරු හරි එක්කෙනෙක් උඩින් ඉඳගෙන කණ්ඩායමට අතහිත දීලා ඒ ප්‍රශ්නේ අවම කරගෙන යන්න පුළුවන් ඒකදී මහේලා ආපු එකේ ලොකු ආසියක් තියෙනවා මම දන්න මහේලා ගැන පුද්ගලිකව ඔහු කණ්ඩායමේ නායක කරද්දිත් ඔහුට උඟා මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙනවා මම හිතනවා ඔහු හරි දෙයක් කරයි කියලා
අපි ඉදිරියට කණ්ඩායම හොඳ වෙයි. මොකද අපි හොඳ තත්ත්වයක දැන් ඉන්න ඔබ කිව්වා වගේම අපි හිටපු තැනට වැඩිය ගොඩක් උඩට ආ මේ ලෝක කුසලාන් තරගාවලියේ. නමුත් අවශ්‍යයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔවුන්ට සතු කාර්යය ඔවුන් කරගෙන ක්‍රිකට් වලට වෙන කට්ටියක් ඉන්න එක ඔය මහල වගේ කට්ටියක් ඉන්නේ මම පුද්ගලික විතර හොඳයි කියලා. මොකද එතකොට විශේෂයෙන්ම පාලක මණ්ඩලයේ කෙලින්ම ක්‍රීඩකයන්ට ප්‍රශ්න කරන්න බෑ. ඒකට ප්‍රශ්න කරන්න ක්‍රිකට් දන්න ක්‍රිකට් වලට සහභාගී වෙච්ච ක්‍රිකට් ලංකාවට ක්‍රීඩා කරපු එක්කෙනෙකුට විතරයි එතනට එන්න පුළුවන්. ඉතින් මම හිතන මහල ආපු එකෙන් ඉතාම හොඳ දිවයක් කියලා මම පුද්ගලිකව හිතනවා. ඉතින් ඒක මගේ මතය. ඉතින් මම දන්නේ නැහැ. හැබැයි මම මහල ගැන දන්නවා. මහල ඉතාම කෙලින් වැඩ කරන අවංක මිනිස්සේ. හොඳයි ජයනත් මහත්මයා, ඔබට බෙහෙවින්ම ස්තුතියි. අපේ කාල වේලාව ගෙවිලා යනවා. සවස 4:54 අපි ඉක්මනින්ම විරාමයක් අරගෙන නැවතත් එකතු වෙමු මේ ස්පෝර්ට්ස් ස්ටාර්. හොඳයි, අපි කතා බහ කරමින් ඉන්නේ චම්පක රාමනායක මහත්මයා සමග. දැන් අද දවසේදී තරඟය ගැන ඔබට හරි නිගමනයකට එන්න බැහැ කියලා කිව්වා. දැන් ඒත් එක්කම වේගපන්දු යැවීම පිළිබඳවත් අපි වැඩි වශයෙන් කතා බහ කළා. දැන් ඔබ අත්දැකීම් බහුල හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්, ඒ වගේම පුහුණුකරුවෙක්, බංග්ලාදේශයට ඔබගේ සේවය ලබා දෙනවා. ඔබගේ තියෙන දක්ෂතාවය සහ ඔබේ හැකියාවන් ඉදිරියේදී මොන වගේද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ? මම හිතනවා චතුරා මගේ මම කර අවුරුදු ගණනාවක් මගේ දැන් ඔළුවේ නැහැ. ලංකාව කණ්ඩායමට ඇවිල්ලා නැවතත් ඒ පුණුකාර ධූරය බාරගන්න මං කරා ගොඩක්. මොකද ඒක හැමදාම අපි ක්‍රීඩකයෙක් හැටියට අවුරුදු ගණනක් ක්‍රීඩා කළා. මම ඊට පස්සේ නැවත පුහුණුකාරයෙක් හැටලා අවුරුදු 16ක් වගේ. ඒ කියන්නේ එතන වෙනස තිබුණේ ක්‍රිකට් ගහපු නැති එක විතරයි. අනිත් හැම ටූර් එකම යන්න ඕන. ඒක කාලයක් ඇද්දී අපිටත් පොඩි නිදහසක් අවශ්‍යයි. ඒකින්ද මම හිතනවා මම ජාති කණ්ඩායමට නම් එන්න මගේ අදහසක් නැහැ. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක මම තරුණ ක්‍රීඩකයන් ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුණොත්. දැන් මම බංග්ලාදේශයේ ජාති කණ්ඩායමනේ මම කියන්නේ හයි පර්ෆෝමන්ස්, කියන්නේ ජාති කණ්ඩායමට ක්‍රීඩකයන් හදලා දෙන එක කරන්නේ. මේ වගේ එකට මම දැන් කැමති. ඒ වගේ අත්තෑ මගේ හිතේ තියෙන. ඉතින් දැනට තව මගේ අවුරුදු දෙකක් ගිවිසුමක් තියෙනවා බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක. ඒකින්ද මම හිතනවා එහෙම ජාති කණ්ඩායමට ඇවිල්ලා ආයි උදව් කරන්න මගේ අදහසක් නැහැ. හැබැයි තරුණ ක්‍රීඩිකයන්ට අත හිත දෙන්න එහෙම එකක් තියෙනවා. ඒක තමයි දැනට මම එක එක ක්‍රීඩකේ කාලේ හිතන දේවල්නේ. සමහරක්කට ඉදිරියේදී වෙනස් වෙනත් පුළුවන්. වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. තරුණ ක්‍රීඩකයන් ඔබ නිර්මාණය කරනවා කියවහම මේ වේගපන්දු යැවීම සම්බන්ධයෙන් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි අහලා තිනවා බ්‍රෙඩ්ලි, ෂොයිබ් අක්තර් වගේ වේගපන්දු යවන්නෝ ඔවුන්ගේ පන්දුවල වැඩි වේගය ගත්තම් වැඩි වේගයක් ගත්තම් පැයට කිලෝමීටර් 150ක් වගේ රඳවා ගන්නවා. වර්තමානයේ එවැනි ක්‍රීඩකයන් බිහිවීම යම් තාක් දුරට අඩුයිද? එහෙමනම් ඒ ඇයි? නැත්තෙම නැහැ, ඉන්නවා. මොකද ඔවුන් අර ඒ තත්ත්වයට ආවේ ඔවුන් වසර ගණනක් ක්‍රීඩා කළා. අපි තරුණ ක්‍රීඩකයන් දැන් අලුතෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා 150ට. හැබැයි 150 කියන එක හැම පන්දුම දාන්න බෑ. සාමාන්‍යයෙන් ඇවරේජ් ස්පීඩ් එකෙන් 140-145 අතර තමයි වේග පන්දු යන එක. ඒතකොට ඉන්දර හිටල තමයි 150ට 155ට යන්නේ. නමුත් 145ට එහා පන්දු යවන හැමෝන්ට අපි වේග පන්දු යවන්න කියලා කියන්නේ. නැත්තම් ඊට අඩු අයට මද වේග පන්දු යවන්න කියන්නේ. නමුත් විකට් කඩලු ලබා ගැනීමට චතුරිකා වේගෙම අවශ්‍ය නැහැ. මද වේග පන්දු යවන තරම් ලෝකෙ වැඩිම එක තරම් තියෙන්නේ. ඒ වගේ තියෙන. මොකද ඔවුන්ට කාලයක් ක්‍රීඩා කරන්න හුඟක් වේගෙම පන්දු යවන අයගේ සමහරලාවට කැරියර්ස් කොට වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ශක්තිය, යොදා ගන්න ශක්තිය වැඩි. නමුත් ඒකත් අර ඒක අපිට හයියෙන්ම දාන එක හදන්න බෑ. ඔබට මං කිව්වා වගේ යම් ප්‍රමාණයක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒක ඌ අරන් එන දේ. තාක්ෂණය හදන්න පුළුවන්. පන්දු යැවීමේ විලාසය, ඒ කියන්නේ යවන එක එක ඩිලිවරිස් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම කරන්න පුළුවන්. නමුත් එහෙම ක්‍රීඩක වෙනවා හැම කාලෙම වෙනවා. දැනුත් මුගක් රටවල පකිස්තානයේ ඉන්නවා 158 පන්දු යවන. ඒ වගේ මම දකින්නේ අඩුවක්. හැබැයි ඔබ කියන වගේ අර නමක් හැදෙන්න තව අවුරුදු එක ක්‍රීඩකට අවුරුදු 5ක් 6ක් යනවා. ක්‍රීඩා කරන්න අලුත් ක්‍රීඩක ඇවිල්ලා අවුරුදු 5කින් අපිට ආයි බ්‍රෙඩ්ලි වගේ කෙනෙක්ගෙන කතා කරන්න පුළුවන් වෙයි. පැහැදිලිවම දැන් ඒත් එක්කම වේග පන්දු යවන්නන් මේ ලබා ගන්නා වේගය නිසාමද ආබාධ වලට ලක්වීම? අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ කණ්ඩායමේ මද වේග පන්දු යවන්නන් වෙන්න පුළුවන් පිටිකරුවන්ට සාපේක්ෂව වේග පන්දු යවන්න ආබාධ වලට ලක්වෙනව වැඩිද? ඔව්,
මොකද අපිට මේ වේග පන්දු කියන්නේ අපිට අන්‍යචරල් දෙයක්. අපි මේ අපි දැන් අපේ බොඩි එක හැදලා තියෙන්නේ කාගවත් වේග පන්දු යන නෙවෙයි. අපි මේ තෝරගත්ත වෙන දෙයක්. මේකේ වෙන මෙකැනිසම් එක සම්පූර්ණ අපේ නැචරල් ලයිෆ් එකට විරුද්ධයි. වේග පන්දු යෑම කියන්නේ. ඉතින් එතෙන්දී ඒක දරා ගැනීමේ ශක්තිය ක්‍රීඩකෙකින් එක්කෙනාට වෙනස්. එකක බොඩිස් වල ඇටිට වෙනස්. ඉතින් ඒ සමහරකට ඒක දරා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි තමයි ඔය ෆිට්නස් පැත්ත එහෙම වැඩි කරන්නේ. මොකද එෆර්ට් එක වැඩි. ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ ජවය ශක්තිය වැඩියෙන් අපි යොදවන්න ඕන එක පන්දුවකට තියෙන. නමුත් එක පන්දුවක් නෙවෙයි ඉන්නේ පන්දු යවන්නේ. දවස පුරාම පන්දු. ඉතින් එතෙන්දී ආබාධයට එන අවස්ථාව වැඩි. හැබැයි වේග පන්දු යනට මද වේග පන්දු යනට තව ආබාධ එනවා. පිටිකරුවන්ට දඟ පන්දු යනට වැඩිය ගොඩක් වැඩිය. මොකද ඔවුන් වැය කරන ශක්තිය ඒ මෙකැනිසම් එක වෙනස් අනිත් ඔක්කොන්ට වැඩිය. හොඳයි, ඒත් එක්කම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමති වර්තමානයේ ශ්‍රී ලංකා සංචිතය ගත්තාම ඔබ සතුටුද මේ කණ්ඩායම පිළිබඳව? ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම නිර්මාණය වුණොත් නවක ක්‍රීඩකයන්ගෙන් ජ්‍යෙෂ්ඨයන් නැතුව ඔබ ඒ පිළිබඳව දරන මතය මොකක්ද? මගේ මතය නම් ඒ මික්ස් එකක් තියෙන්න ඕන. ජ්‍යෙෂ්ඨයන් විශේෂයෙන් මම මේ තරංගාවලිය සහභාගී වුණේ මම දැන් කොහොමද දිනේෂ් චන්දිමාල් කොච්චර හොඳට පන්දුර පහර දෙනවාද කියලා. ඔව්, නමුත් කණ්ඩායමේ නැහැද? ඒක වෙන්න බෑ. මොකද ඇන්ජලෝ මැතිස් ඒ අපිට ඒ පළපුරුදු ක්‍රීඩකයන් 3-4 දෙනෙක්වත් කණ්ඩායමක ඉන්න ඕනේ. ඒගොල්ලො ඉදදී තමයි තරුණ ක්‍රීඩකයන් එන්නේ. හැම කාලවලම ජ්‍යෙෂ්ඨයන් එක්ක තමයි තරුණ ක්‍රීඩේ ඔවුන් ජ්‍යෙෂ්ඨ වෙනවා. ආයි තරුණ ක්‍රීඩකයන් කීප දෙනෙක් එනවා. ඉතින් ඒ වගේ අපිට මේ මික්ස් එකක් අවශ්‍යයි. තනිකර තරුණ ක්‍රීඩකයන් විතරක් යන්න බෑ. ඒක එහෙම කරන්න යනවා නම් එතන ලොකු වැරද්දක් තියෙනවා. එහෙම වුණොත් අපිට ලොකු ජයග්‍රහණ වලට යන්න හම්බෙන්නේ නැහැ. මම කියන්නේ අපිට පුළුවන් නම් ඒ කියන්නේ ජේෂ්ඨ ක්‍රීඩකයන් හොඳ තත්වයක ඉන්නවා නම් ඔවුන් හොඳ ශාරීරික තත්වයක ඉන්නවා නම් ඔවුන්ගේ වැඩ ගන්න පුළුවන් කල් වැඩ ගන්න ඕන. අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ නම් මේ මික්ස් එක ඉතාම අවශ්‍යයි කියලා. දැන් ඒත් එකම ඔබෙන් දැනගන්න කැමති ක්‍රීඩාව වෙනුවෙන් අපි වෙළඳ සේවයෙන් මේ විදිහට පැයක් වෙන් කළා තියෙනවා. අද කතා බහ නිම වීගෙන යන්නේ. ඔබට මොකද හිතෙන්නේ ක්‍රීඩාව වෙනුවෙන් මේ වගේ පැයක් වෙන් කළා තියෙන එක ගැන? ඊට වැඩිය වෙන් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මිනිස්සු අපිට තවත් දැනුවත් කරන්න පුළුවන්. මෙහෙම හරි අපි කරන එක යම් කිසි දෙයක් අපිට ලබා දෙන්න පුළුවන්. අපි කිමු තරුණ ක්‍රීඩකයන්ට යම් කිසි දෙයක් ඉගෙන ගන්න හරි එහෙම නැත්නම් තව ඔවුන්ට ප්‍රශ්න අහලා අපෙන් මොන හරි දෙයක් දැනගන්න හරි පුළුවන් තරම් ඒ දැනුම ලබා දෙන එක තමයි අපේ යුතුකම. මම හිතන්නේ මම හිතනවා තවත් ප්‍රෝග්‍රෑම්ස් ඕගොල්ලන්ට කරන්න ලැබෙයි කියලා. මොකද පැයක් මදි මං හිතන්නේ ඒකයි නේද? පැහැදිලිවම ඔබත් එක්ක කතා කරන මං හිතන්නේ බොහෝ දේවල් තියෙනවා. පැයක් හරි අමාරුයි. මොකද දැන් ඔබේ තියෙන ගීත ගායන හැකියාව වුණත් අපිට පෙන්නන්න විදිහක් නැහැ. වෙන වෙලාවක සින්දු කියමුද? අනිවාර්යයෙන්ම. හොඳයි, දැන් මම ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කළා. ඒ වගේම ඔබ හොඳ කලාකාමියෙක්, ඒ වගේම හොඳ හිටපු ක්‍රීඩකයෙක්, නිහතමානීව මේ කාලය අපි වෙනුවෙන් ලබා දුන්නාට, වෙළඳ සේවය වෙනුවෙන් ලබා දුන්නාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. Thank you, Jatadu. හොඳයි, හිතවතුනි අද දවසේදී අපිට වැඩසටහනෙන් සමගින යන්න අවස්ථාවයි, මේ වෙලාවයි උදා වෙලා තියෙන්නේ. අද දවසේදී අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉතා දක්ෂ වේග පන්දු යන්නෙක්, ඒ වගේම ටෙස්ට් සහ එක් දින තරඟ යන දෙවර්ගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු අති දක්ෂ හිටපු ක්‍රීඩකයෙක්, නිවැරදි වේග පන්දු යැවීමේ තාක්ෂණය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක්, දැනට බංග්ලාදේශ කණ්ඩායමේ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා, හයි පර්ෆෝමන්ස් කෝච් විදියට ඔහු කටයුතු කරනවා. ඔබට බෙහෙවින් ස්තුතියි. චම්පක රාමනායක මහත්මයා තමයි අද දවසේදී සජීව ලෙසින් ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහනට අද කැඳවා ගත්තේ. එනම් හිතවතුනේ ලබන බ්‍රහස්පතින්දා දවසේදී සවස 4ට අපි එනවා ඔබේ නිවසට. ඒ නිසා වෙළඳ සේවයත් සමග එකතු වෙලා ඉන්න අද නිෂ්පාදන සහය සඳරුවන් ලියනගේ සමග නිශාන්ත මැණික් දිවල ඔබට ජයග්‍රාහී සුබ දවසක්. මම චතුරිකා ගලගෙදරගේ.